නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අදත් මේ උදෑසන හිරු සදහම් රැස් ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී බෞද්ධ පින්වතුනි ඔබ සියලු දෙනාටම ධර්මයේ අනුහසෙන් බලයෙන් ශක්තියෙන් සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා කරදර බාධක ලෙඩ දුක් වලින් තොර සැනසෙලිදායක ජීවිත තව තවත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අද මේ පින්වත් පිරිසට මං කල්පනා කළා විශේෂ කාරණාවක් තෙරුම් කළ දෙන්නට අපි දන්නවා මේ ආත්ම ශක්තිය කියන එක අපිට ඉතාම වටින කාරණාවක්. ආත්ම ශක්තිය නැත්නම් අපේ ජීවිතයේ බලාපොරොත්තු කරා අපිට යන්න අමාරුයි. සමහර විට කෙනෙක් තමන්ගේ ජීවිතයේ අතීතයේ සිදුවුණු කඩාවැටීම්, රැකියාව නැති වුණා, අධ්‍යාපනය හරි ගියේ නැහැ, පෞල් ජීවිතයේ කඩාවැටුණා, ඔය වගේ විවිධ හේතු කාරණා නිසා මගේ ජීවිතයේ අනාගතයත් ඔහොම තමයි කියලා අනාගතයේ දිහත් අඳුරු විදියට රින විදියට බලන අවස්ථා තියෙන්න පුළුවන්. ඊළඟට තව සමහර විට කෙනෙක් මෙහෙම හිතන්න පුළුවන්. මට අතීතයේ සිල් ගන්න බැරි වුණා, බණහන්න බැරි වුණා, දන් දෙන්න බැරි වුණා, පන්සලකට යන්න බැරි වුණා. මට ඉතින් අනාගතයේ ඒව කරගන්න බැරි පාටයි. මං අඳුරන පන්සලක් නැහැ, මං අඳුරන ස්වාමින්වහන්සේ නමක් නැහැ, මට සිල් ගන්න තැනක් නැහැ, මට භාවනා කරන්න තැනක් නැහැ, ඒවා ගැන මට උනන්දු කරවන්න කෙනෙක් නැහැ. ඒ නිසා අනාගතයේදී මට මෙහෙමම ඉන්න තමයි වෙන්නේ. ඔය හිටියත් වාලේ අනාගතයේ ටිකත් උන්නෝම ඔය එන ටිකත් ඉන්න ටිකත් ඔහොමම ඉන්නවා කියලා තමන්ගේ අනාගතයේ දිහාත් ඒ විදිහට ඍණව බලලා ඒ ඍණ විදියට අනාගතයට මුහුණ දෙන්නත් සූදානම් වන අය සමාජ තුල සිටිනවා. ඒ නිසා තමයි මේ ආත්ම ශක්තිය කියන එක අපි ඇති කරගන්නට ඕන. අපේ ජීවිතයේ වටිනාම කාලය අතීතය නෙමෙයි. අපේ ජීවිතයේ වටිනාම කාලය අනාගතයත් නෙමෙයි. අපේ ජීවිතයේ වටිනාම කාලය මේ මොහොත. මේ මොහොතයි ඔබ සතුටින් ඉන්නට ඕන. මේ මොහොත තුල ඔබට කිසිම දෙයකින් අඩුවක් නැහැ, කිසිම දෙයකින් පාඩුවක් නැහැ. මේ මොහොත තුල ඔබ අංග සම්පූර්ණ කෙනෙක්. ඔබ අතීතයට ගියොත් තමයි අඩුපාඩුකම් දකින්නේ, මදි මදි කියලා හිතෙන්නේ. අනාගතයට ගියොත් තමයි ඔබට ඔබේ තියෙන දුර්වලකම් අඩුපාඩුකම් සංසන්දනාත්මකව දකින්න ගන්න. හැබැයි මේ ක්ෂණය තුල මේ මොහොත තුල ඔබ සතුටින් ඉන්න කෙනෙක්, ඔබට උපරිම සතුටින් ඉන්න පුළුවන් තත්ත්වයේ තිබෙනවා. පින්නතුනි, අපි දන්න කාරණාවක් තමයි ආත්ම ශක්තිය කෙනෙක්ගේ නැති වෙලා ගියොතින් එයාට තවත් නැති වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ආත්ම අභිමානය, ආත්ම ශක්තිය කියන එක අපි තව තවත් වැඩි කර ගන්නට ඕන. සමහර විට සමහර දරුවන්ට ආත්ම ශක්තිය කියන එක ඇති වෙනවා අම්මගෙන්. අම්මා කියන දේවල් වලින්, අම්මා දෙන උපදෙස් වලින්. සමහර විට සමහර දරුවන්ට අම්මා දෙන අවවාද අනුශාසනා වලින් ආත්ම ශක්තිය ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ අම්මා අවවාද දෙන විදිය වෙන්නත් පුළුවන්, අනුශාසනා කරන විදිය වෙන්නත් පුළුවන්. ඒ නිසා සමහර දරුවන්ට අම්මා ගේ අවවාද අනුශාසනා හරියන්නේ නැහැ. හැබැයි සමහර විට පරම්පරාවේ ඥාතියෙක් ඉන්නවා කිසියම්. අන්න ඒ ඥාතියා යම් අවවාදයක් දුන්නොතින්, අනුශාසනාවක් කළොතින්, උපදේශයක් දුන්නොතින් එය මහා විශාල දෙයක් විදියට පිළිගන්නට පුළුවන්. එනිසා කෙසේ හෝ වේවා අම්මගෙන් වෙන්න පුළුවන්,
තාත්තගේ අවවාදයකින් වෙන්න පුළුවන්. ගුරුවරයෙක්ගේ වැඩිහිටියෙක්ගේ ඥාතිවරයෙක්ගේ පන්සලේ ස්වාමීන් වහන්සේ නමගේ අවවාද අනුශාසනාවලින් වෙන්නට පුළුවන්. අපිට අපේ ජීවිතය තුළ මෙන්න මේ ආත්ම ශක්තිය කියන එක මට පුළුවන් මම මේ ගමන යනවා කියන ශක්තිය අපි ඇති කරගන්නට ඕන. සමහර විට කෙනෙකුට ඇතිවෙන කරදර නින්දා අපහාස නිසා වෙන්නත් පුළුවන් ආත්ම ශක්තිය ඇති වෙන්නේ. එතකොට අපි දන්න දෙයක් තමයි අපි කියනවා කිරි උතුරන්න නම් ගිනි තියන්න ඕන කියලා. කිරි උතුරන්න නම් ගිනි තියන්න ඕන කියලා. ඒ වගේ සමහර විට කෙනෙකුගේ ජීවිතයේ බැබලීම එහෙම නැත්නම් අභිමානය එහෙම නැත්නම් ආත්ම ශක්තිය කියන එක බලවත් වෙන්න ගන්නේ සමහරලාට ඔහුට එන නින්දා අපහාස ආදී ගැරහීම් නිසා. එනිසා ඔබේ ජීවිතවලත් අතීතයේ නින්දා අපහාස ගැරහීම් යාළු මිත්‍රයෝ තුළ රැකියාව කරන තැන ලැබුණා නම් ඔබ සතුටු වෙන්නට ඕන. ඒ හැම දෙයක්ම ආශිර්වාදයක් වුණා ජීවිතේ ජය ගන්නට. ජීවිතේ ජයගත්ත බොහෝ අය ජීවිතේ ජය ගන්න විවිධ හේතු තියෙනවා. ඒ සමහර හේතු තමයි වැඩිහිටියන්ගේ අවවාද අනුශාසන. එහෙම නැත්නම් කිසි කෙනෙක් තමන්ව ඇගයීමටපත් කරන්නේ නැහැ. කිසි කෙනෙක් තමන්ව වර්ණාවටපත් කරන්නේ නැහැ. තමන් කොච්චර හොඳ කළත් ඒ හොඳට හොඳයි කියන්නේ නැහැ. අන් අයගේ නරකටත් හොඳයි කියද්දි තමන්ගේ හොඳට හොඳයි කියන්නේත් නැති නිසා සමහරු ජීවිතයේ ජය ගන්න තමා තුළ ආත්ම ශක්තිය ඇති කරගත්තා. තමන්ට මොකුත් නැතත් තමන්ගේ දෙපය තියෙනවා, තමන්ගේ ශරීරය තමන්ට තියෙනවා, හිතන්න පුළුවන් හය හත්තිය තියෙනවා. අන්න ඒ ටික එකතු කරගෙන ජීවිතයේ අභියෝග ජයගත් අය සමාජය තුළ අපි දකිනවා. මේ කරුණු කියාගෙන යනකොට මට මතක් වෙනවා තව කතාවක්. මෙය මා දුටු කතාවක් නෙමෙයි, මා දන්න කතාවක්. කිසියම් තැනක දැක්ක සිද්ධියක් නෙමෙයි, කතාවක්. පින්නතුනි දවසක් මලගෙදරක් තියෙනවා. මේ මලගෙදර තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මලගේ දවසේ ඒ බිරිඳ ආපු ඥාතීන්ගේ වැඩිහිටියන්ගේ ගුණ කතා මේ ඔක්කොම අහගෙන අතරතුරේ කිසියම් පොඩි කොළ කෑල්ලක් අතේ තියාගෙන සිටියා. මේ බව මලගෙදරට ආපු හැමෝටම තේරුම් ගන්න ලැබුණා. දැක්කා මේ කාන්තාව බිරිඳ තමන්ගේ ස්වාමියාගේ මලගේ දවසේ මොකක්ද පොඩි කොළ කෑල්ලක් අතේ තියාගෙන ඉන්නවා. මෙච්චර කලබල වෙලාවක, මෙච්චර අවිවේකී වෙලාවක, හැමෝම අඬන හැපෙන වෙලාවක, ඇයත් අඬන දුක් වෙන වෙලාවක, සියලු දෙනාගේ ගුණකතා දේශන පවතින වෙලාවේ ඇය මේ කොළය ඇයගේ ළඟ තියාගෙන අත මිටි මොලවගෙන ඉන්නවා. පස්සේ මෙතන ඉන්න පිරිස ඇහුවා, මොකක්ද මේ ඔබ බොහොම පරිස්සමෙන් පරිස්සම් කරගෙන ඉන්න මේ කොළය? ඊට පස්සේ ඇය කියනවා, මේ මගේ නැති වුණු මහත්තයාගේ ජීවිතේ ශක්තිමත් කළේ මේ කොළේ. ඔහුට නින්දා අපහාස කරදර එනකොට ඔහු මේ කොළේ දැකලා තමයි ආත්ම ශක්තිය ඇති කරගත්තේ. ඔහු සමහරුන්ට උදව් උපකාර කළා. හැබැයි ඔහුට උදව් උපකාර කරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒත් ඒ හැම වෙලාවකදීම ඔහුගේ ආත්ම ශක්තිය වැඩි කරගත්තේ මෙන්න මේ පොඩි කොළේ බලලා. දැන් මේ කොළේ ඉතිහාසයක් තියෙනවා. මේ කඩදාසියේ ඉතිහාසයක් තිබෙනවා. පින්නතුනි ඇය ඒ ඉන්න පිරිස අමතලා කියනවා ඒ කඩදාසියේ ඉතිහාසය. ඒ තමයි තමන් විවාහ වෙච්ච ස්වාමි පුරුෂයා පාසල් ගිහිල්ලා තියෙන පිරිමි පාසලකට, සම්පූර්ණ පිරිමි ළමයි ඉන්න පාසලක්. ඉතින් ඒ පන්තියේ ළමයි සියලු දෙනාම හරිම දඩබ්බරයි. කියන දේ අහන්නේ, කෑ ගහනවා, හූ කියනවා, හරියට කලබල කරනවා. බොහෝම නරක විදියට පන්ති කාමරය තුල හැසිරෙන්න ගන්නේ. දවසක් පන්ති භාර ගුරුතුමිය කල්පනා කළා මේගොල්ලන්ට උගන්වන එක නතර කරලා වෙන මොනවා හරි දෙයක් කරන්නට ඕන. ළමයි සියලු දෙනාම බොහොම අමාරුවෙන් කෑ ගහලා නිස්සබ්ද කරගත්තා. නිස්සබ්ද කරගෙන මේ ළමයින්ට කියනවා,
සියලු දෙනාම පෑනක් සහ කොලයක් අතට ගන්න කියලා. ඊට පස්සේ මේ ළමයි පෑනක් සහ කොලයක් අතට ගන්නවා. ඊළඟට මේ ගුරුතුමිය කියනවා ඔය කොලේ උඩින්ම ලියන්න මේ පන්තියේ මේ පාසලේ තමන්ගේ පන්තියේ ශිෂ්‍යයන් අතර තමන් අකමැතිම කෙනාගේ නම. තමන් අකමැතිම කෙනාගේ නම ලියන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ ශිෂ්‍යෝ ටික ලහි ලහියේ ඒ තමන්ගේ අතේ තියෙන කොලේ මුදුනේ උඩින්ම තමන් අකමැතිම කෙනාගේ නම ලිව්වා. ඊට පස්සේ ගුරුතුමිය කියනවා දැන් පෑන අතට අරගෙන ඒ කොලේ මැදින් උඩ ඉඳලා පහළට ඉරක් අඳින්න කියලා. ඊට පස්සේ ළමයි ලහි ලහියේ පෑන අරගෙන ඒ කොලේ මැදින් උඩ ඉඳලා පහළට ඉරක් ඇඳා. ඊට පස්සේ ගුරුතුමිය කියනවා ඔය කොලේ වම් පැත්තේ ලියන්න ඒ තමන් අකමැති තමන් තරහා ඒ ශිෂ්‍යයාගේ තියෙන නරක ගති. ඊට පස්සේ ළමයි ලහි ලහියේ ඒ කොලේ වම් පැත්තේ ලියාගෙන ගියා ඒ ශිෂ්‍යයාගේ නරක ගති, දරුණු ගති. ඇයි අකමැති වෙන්න හේතු? ලියාගෙන ගියා. ඊට පස්සේ ගුරුතුමිය කියනවා දැන් දකුණු පැත්තේ ලියන්න තමන් ඒ අකමැති ශිෂ්‍යයාගේ මොනවහරි හොඳ ගතිගුණයක් තිබෙනවා නම්, හොඳ පුරුද්දක් මොනවහරි හොඳ දෙයක් දැක්කනම් ඒ දැකපු එක ලියන්න කියලා. ඊට පස්සේ මේ ළමයි කල්පනා කරන මොනවද ලියන්නේ? කාටවත් ඉක්මනට කිසිම දෙයක් මතකට එන්නේ නැහැ. තමන් අකමැති ශිෂ්‍යයාගේ හොඳ දෙයක් ලියන්න. තමන් අකමැති කෙනාගේ හොඳ ගතිගුණයක් කෙනෙක් ඇහුවාම ඉක්මනට එහෙම මතකට එන්නේ නැහැ. මතකයට ආවත් ඒවා යට ගහනවා, කියන්නේ නැහැ. හැබැයි මේ පාසල් දරුවන් ටික වෙලාවක් ඉන්නකොට ඒගොල්ලන්ට මතකයට ආවා. ඒගොල්ලෝ ලිව්වා දකුණු පැත්තේ. ඊට පස්සේ ගුරුතුමිය කිව්වා දැන් ඔය කොලේ මැදින් උඩ ඉඳලා පහළට ඉරක් ගහපු තැනින් හරියට පරිස්සමෙන් නවන්. නවල ඒ දෙක මැදින් ඉරන්න කොලේ. ඊටසේ ළමයි ඉරුවා. ඊට පස්සේ කිව්වා මම ඔයගොල්ලෝ ගාවට එනවා. ආවට පස්සේ අර වම් පැත්තේ තියෙන කොලේ මට දෙන්න කියලා. පින්නතුරු වම් පැත්තේ ලියලා තියෙන්නේ මොකක්ද? තමන් පාසලේ අකමැතිම ශිෂ්‍යයාගේ, සමහරවිට ශිෂ්‍යයා එක්කෙනා දෙන්න, තුන් හතර දෙනා පස් දෙනා වෙන්නත් පුළුවන්, එයාගේ නම් ලියලා තියෙන්නේ. ඒතර අකමැතිම අයගේ ඒ අකමැතිම වෙන්න හේතු, ඒගොල්ලෝ ගාව තියෙන නරක පුරුදු, නරක ගති, ඒව තමයි මේක ලියලා තියෙන්නේ වම් පැත්තේ. ගුරුතුමිය සියලුම ළමයි ගාවට ගිහිල්ලා අර වම් පැත්තේ තිබිච්ච කොලේ ටික එකතු කරගත්තා. ඊට පස්සේ ඉතිරි වුණේ දකුණු පැත්තේ තියෙන කොලේ. ඒකේ තියෙන්නේ තමන් අකමැතිම කෙනාගේ නම උඩ තියෙනවා සහ නමුත් ඒ අකමැතිම කෙනා තුළ දැක්ක හොඳ ගතියක්, හොඳ පුරුද්දක් ලියලා තියෙනවා. ඊට පස්සේ මේ කොලේ තමයි ඒ ශිෂ්‍යයා තමන් එක්ක තරහම කෙනාට දෙන්නේ. මෙන්න මෙහෙම පාසල් අවධියේ ලැබිච්ච කොලේ මේ පාසල් දරුවා පරිස්සම් කරගත්තා. ඒ දවස්වල ඒ දරුවට පාසල් අවධියේදී ඒ කොලේ ඒ තරම් වටිනකමක් දැනුන්නේ නැහැ. හැබැයි පාසල් වැඩබිම ඉවර වෙලා රැකියාවකට ගිහිල්ලා ගෙයක් දොරක් හදාගෙන පවුල් ජීවිතයක් ගත කරලා තව ඈතට යනකොට මේ කොලේ දවසින් දවස තමන්ව ජීවත් කරවන්න පටන් ගත්තා. පාසල් අවධියේ තමන් එක්ක තරහෙන් සිටි යාළුවෙක් තමන්ගේ ගාව තිබුණු හොඳ ගතිගුණයක් ගැන කියලා තිබුණා. තාත්ත කෙනෙක් වෙලා දරුමල්ල සහිතව ජීවත් වෙනකොට, සමාජය තුළ වගකීම් දරමින් ජීවත් වෙනකොට ඔහුට නිවැරදි මාවතේ යන්නට, ආත්ම ශක්තිය ඇතුව ගමන් කරන්නට එදා ගුරුතුමිය කරපු ඒ දේ ජීවිතයට විශාල ආශිර්වාදයක් වුණා. එනිසා පාසලේ පොතපත තුළ තිබෙන දේවල් වලට අමතරව බාහිර විවිධ ක්‍රියාකාරකම් තුළින් බොහෝ දරුවන්ගේ ජීවිත වෙනස් කරන්නට පුළුවන්, ජීවිත බබළු වන්නට පුළුවන්.
සමහර විට පාසල් වැඩබිමේ බාහිර ක්‍රියාකාරකම් වලින් කරන දේවල් අවුරුදු 20 25 ගිහිල්ලා සමහර අයගේ ජීවිත වෙනස් කරන්න හේතු වෙනවා. ඉගෙනගත් සියලු දේයින් ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පාසල් වැඩබිමේ කරපු බාහිර ක්‍රියාකාරකම් වලින් ජීවිතේ වෙනස් කරන්නට පුළුවන්. මේ කාරණාව වලින් අපට පැහැදිලි වෙන්න දෙයක් තමයි පින්නතුනි. අපි දන්නවා විශේෂයෙන්ම තමන්ගේ තමන්ට හිතවත් තමන්ට ලෙන්ගතු කෙනෙක් තමන් ගැන යම් හොදක් වර්ණාවක් කළොත් ඒක ඇත්තටම මහා ලොකු දෙයක් නෙමෙයි. ඒකේන අපිව වර්ණනා කරන්නේ අපිට ගරු කරන්නේ අපිට ප්‍රශංසා කරන්නේ අපිත් එක්ක තියෙන හිතවත්කමට ලෙන්ගතුකමට. එතකොට ඒකේන අපි තුල යම් අඩුවක් දැක්කත් ඒ අඩුව නොදැක්ක ගානට ඉන්න පුළුවන්. අඩුවක් වෙන කෙනෙක් කතා කළත් ඒ අඩුව අපි තුල ඔහු දැක්කත් නොදැක්ක විදියට කතා කරන්න පුළුවන්. හැබැයි ඒ තුලින් අපිට හොඳක් වෙන්නේ නැහැ. ඒ අඩුව ඔහු අපිට පෙන්වලා දෙන්නේ නැහැ අමනාප වෙයි කියලා. නමුත් පාසල් අවධියේදී තමන්ට තමන් සමග කතා කරන්න නැති විරුද්ධ වෙච්ච කෙනා තමන් ගාව දුටු ගුණය කොලේක සටහන් කරාට පස්සේ මුළු ජීවිත කාලයෙම ඒ හොඳ ගතිගුණය රකින්න පුරුදු වුණා. අපිටත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා නිදීනන්ව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සෙනං ආදී වශයෙන් අපේ අඩුවක් පාඩුවක් දුර්වලකමක් දුටු සැනින් කවුරු හරි කෙනෙක් අපට අවවාදන ශාසනා කරලා ඒ වැරද්ද පෙන්වලා දෙනව නම් නිදානයක් පෙන්වා දුන්වා හා සමානයි කියලා හිතන්නට ඕන. ඔබ දකිනවා මමත් දැකලා තිබෙනවා මතක් කරගන්න පින්නතුනි සමහරුන්ට අවවාද දෙන්න හරි අමාරුයි. ඒ නිසා සමහරු ගාව තිබෙන යම් යම් අඩුපාඩුකම් දුර්වල ගතිගුණ අපිට හැමදාම දැක දැක ඉන්න වෙලා තිබෙනවා. සමහර විට ඔබේ නිවසේ ඔබේ යාළු මිත්‍රයෝ අතර ඔබේ කාර්යාලයේ ඔබට දකින්න ලැබෙනවා සමහර අය ගාව කෑම කන්න ගියාම තියෙන යම් යම් අඩුපාඩුකම්. ඒ වගේම කතා බහ කරන්න ගියාම යම් යම් ප්‍රශ්න විසඳන්න ගියාම ඒව දිහා දකින විදිය කතා කරන විදිය යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. යම් දෙයක් නිවැරදි කරන්න ගියාම අනවශ්‍ය විදියට කේන්ති ගන්න එක අඩුපාඩුවක්. මේ අඩුපාඩු සියල් සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැ. හැබැයි පින්නතුනි බරපතල ලෙස සමහර අය ගාව තිබෙන යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් බලපානවා ඒ අයගේ ජීවිතයේ දියුණුවට, එයාගේ ජීවිතයේ සංවර්ධනයට, එයාගේ ජීවිතයේ බැබලීමට ඒ අඩුපාඩුකම් බලපානවා. සමහර විට ළමයෙකුට තරුණ අවදියට එන්න ඉන්න කෙනෙකුට යම් අවවාදයක් අනුශාසනාවක් කරාම ඒක අහන ගතියක් තිබෙනවා, පිළිගන්න ගතියක් තිබෙනවා. හැබැයි පින්නතුනි ඇඟපත මෝරා මෝරා යනකොට අවුරුදු 30 40 වෙනකොට 50 වෙනකොට අවවාද අනුශාසනා ලබන්න ඕන වයස නෙමෙයි. හැබැයි ඒ අවධියේදී අවවාද අනුශාසනා ලබන්න වෙනවන අඩුපාඩුකම් පෙන්වලා දෙන්න වෙනවන ස්වභාවය තමයි ඒ කෙනා කැමති නැහැ අවවාද අනුශාසනා ලබා ගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අපිට අපේ අඩුවක් පාඩුවක් දුර්වලකමක් දැකලා කවුරු හරි අපිට ඒක පෙන්වලා දෙනවනම් ඒ වහාම ඒ අඩුව ඉවලේම හදා ගන්නට ඕන, නිවැරදි කර ගන්නට ඕන කියලා. සමහර විට අවවාදයක් දීලා අඩුපාඩුව දැකලා අපේ නිවැරදි මාර්ගයට කෙනෙක් ගන්න හදනකොට ඒ අවවාදය දෙන වෙලාවට අපිට යම් තරහක් අමනාපකමක් ඇති වෙන්නට පුළුවන්. නමුත් දවසක් දෙකක් යනකොට ඒ කෙනා දීපු අවවාදය ඒ කෙනා මගේ දියුණුවටයි මගේ හොඳටයි මට එහෙම අවවාද කළේ වැරද්ද පෙන්වලා දුන්නේ අඩුපාඩුකම් පෙන්වලා දුන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා. ඒ නිසා තේරුම් ගන්නට අවශ්‍යයි පින්නතුනි මේ ආත්ම ශක්තිය කියන එක කවදාවත් නැති කරගන්නට එපා. මට තිබෙන දේවල් මම හිතන්නට ඕන, මට නැති දේවල් නෙමෙයි. ඔබට ඔබ වගේ වෙන්න නම් ඔබට ඔය තියෙන දේවල් හොඳටම ඇති. හැබැයි ඔබට වෙනත් කෙනෙක් වගේ වෙන්න ඕන නම් කවදාවත් ඒක කරලා ඉවර කරන්න බෑ. මොකද ඔබට වෙනත් කෙනෙක් වගේ වෙන්න ඕන කියලා හිතනකොට ඒ කෙනාත් ජීවිතේ තව තවත් වෙනස් කරන්න ඕන දේවල් එකතු කර කර ඉන්නේ. ඒ කෙනා ජීවිතේ අලුත් කරගන්න, නැවුම් කරගන්න, ශක්තිමත් කරගන්න
බබළුව ගන්න ඕන දේවල් දවසින් දවස ජීවිතයට එකතු කර කර ඉන්නේ. එනිසා සමහර තරුණ දරුවෝ අපි දන්නවා නළු නිළියෝ වගේ වෙන්න හිතනවා, ඊළඟට අහවල් අය වගේ වෙන්න ඕන කියලා විවිධ අය චිත්‍ර උපමාවගෙන පෙනුම විතරක් ඒ ඔස්සේ හිතන්න ගන්නවා. අභ්‍යන්තරය වෙනස් කරගන්න හිතන්නේ නැහැ. අන්තිමට පෙනුම තියෙන්න පුළුවන් අහවල් කෙනා වගේ, අහවල් කෙනා වගේ පෙනුම තියෙන්න පුළුවන්, අභ්‍යන්තරේ ඒ ගතිගුණ නැහැ. දියුණු වෙච්ච මිනිස්සු, ලෝකේ ජයගත්ත මිනිස්සු බාහිර පෙනුම හද හදා ඉදිරියට යන්න ගියේ නැහැ. මේ මිනිස්සු තමන්ගේ අභ්‍යන්තර දැනුම ආකල්ප අලුත් වැඩියා කර කර බලවත් කර කර ඉදිරියට ගියා. ඒ අය අනුකරණය කරන්න බිහි වෙන පස්සේ පරම්පරාවේ දරුවෝ කලේ දැනුම ආකල්පය වැඩි කර ගන්නවා වෙනුවට, පොතපත කියවලා දැනුම ආකල්පය වැඩි කර ගන්නවා වෙනුවට වෙනත් වෙනත් බාහිර අලංකාර. එනිසා තේරුම් ගන්නට අවශ්‍යයි, ජීවිතේ නැති වුණු දේවල් ගැන හිත හිතා ඉන්න එක නෙමෙයි, ජීවිතේ තිබෙන දේවල් ගැන හිත හිතා සිටීමයි අපේ ආත්ම ශක්තිය වැඩ කරන්න හේතු වෙන්නේ. දැන් අපි දන්නවා මෙන්න මෙහෙම කාරණාවක්. මේ වෙනකොට මා තුළ තිබෙන ගුණ මොනවද කියලා ඔබට බලන්න පුළුවන්. මා තුළ තිබුණු ගුණවලට මට මොනවද ලැබුණේ ඔබට බලන්න පුළුවන්. මොනවද ලැබුණේ ඔබ හොඳට විමසලා බලන්න. ඔබට මොනවද ලැබුණේ? තව මොනවද ඔබට ලැබෙන්න තියෙන්නේ? ඔබ තුළ තිබෙන ගතිගුණවලට ලැබෙන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ආයතනය ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඔබ වැඩ කරන විදිය, ඔබ ගාව තියෙන හොඳ ගතිගුණ, එනකොට තිබුණු විදිය, දැන් ඉන්න විදිය, මේ හැමදේම බලනවා. ඒ වගේම පාසල තුල ඉන්න ගුරුවරු ඔබ දිහා බලනවා. කොහොමද ගිය මාසේ, කොහොමද මේ මාසේ, ඊට කලින් අවුරුද්ද කොහොමද, මේ දරුවා තුල තිබුණු ගුණධර්ම අඩුද වැඩිද, මේ හැම දෙයක්ම පාසලේ ගුරුවරු සොයනවා, බලනවා, මතකේ තබා ගන්නවා. හැමෝගෙම ඉතිහාසය ගුරුවරු ගාව තිබෙනවා. ඒ වගේම තමයි ආයතනය තුලත් ආයතන ප්‍රධානියා ගාව, ආයතන ප්‍රධානීන් ගාව සියලු දෙනාගේම, සියලු සේවකයන්ගේම ඉතිහාසය හිතේ තිබෙනවා. මෙයා ආවේ මෙහෙමයි, මෙයා වැඩ මෙහෙමයි කරන්නේ, මෙයාගේ ගතිගුණ මෙහෙමයි කියලා. එනිසා අපි ගාව තිබෙන ගතිගුණ අපි දකින්න ඕන, ඒව රැක ගන්නට ඕන. අපි ගාව නැති වෙනත් කෙනෙක් ගාව තිබෙන හොඳ පුරුද්දක්, හොඳ ගතියක් අපි දුටුවොතින් ඒවා කෙරෙහි අපි පහදින්නට ඕන. පහදුනහම අපි තුල එවලේම ඒව රෝපණය වෙන්න ගන්නවා. එවලේම අපි තුලත් ඒ ගුණය ලැබෙන්න ගන්නවා. පින්නතුනේ, අපි අකමැති කෙනෙක් තුල, අපි විරුද්ධ කෙනෙක් තුල තිබෙන ගුණයක් දැකලා ඒ ගුණයටත් අපි අපහදින්න ගත්තොතින් කවදාවත් ඒ ගුණය අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අපි තේරුම් ගන්නට ඕන අපේ ජීවිතවල ශක්තිය ඇති කරගන්නට අපිට නිතරම වැඩිහිටියන්ගේ අවවාද, අනුශාසනා, ධර්මදේශනා මේ හැම දෙයක්ම අවශ්‍ය වෙනවා. හැම දෙයක්ම අවශ්‍ය වෙනවා. සමහරට පොඩි දෙයක් ඇති ජීවිතේ ජය ගන්න, පොඩි දෙයක් ඇති ජීවිතේ අවබෝධ කරගන්නට. කඳුල, දුක, ශෝකය මේ හැම දෙයක් තුළින්ම ඔබට පුළුවන් ආත්ම ශක්තිය කියන එක ඇති කරගන්නට. එනිසා හිරු සදහම් රැස්වණය කරන පින්වත් ඔබ සියලු දෙනාම අදිස්ථාන කරගන්නට ඕන. මගේ ජීවිතේ මට මාව දාලා ගිය අය, මාව නැති කළ අය, මාව මේ අයින් කරපු අය නෙවෙයි මගේ ජීවිතේ මම හිත හිත ඉන්නට ඕන. මට මම ඉන්නවා. ඒ නිසා මම දුක් මහන්සි වෙලා ඉගෙන කියාගෙන, දුක් මහන්සි වෙලා රැකී ආරක්ෂා කරලා මගේ ජීවිතේ සැපවත් කරගන්නවා කියලා. අම්මට තාත්තට වැඩිහිටියන්ට ගුරුවරුන්ට කරන්න තිබෙන යුතුකම් වගකීම් ටික මගේ ජීවිතය තුළ මම කරනවා කියලා ආත්ම ශක්තිය කියන එක ඇති කරගන්න. ආත්ම ශක්තිය ඇති වුණාට පස්සේ ඔබට ඔබේ ජීවිතේ කරන්න බැරි දෙයක් නැහැ. ඕනෑම අභියෝගයක් ජයගෙන ඉදිරියට යන්න පුළුවන්. ඔබට නිදිමත දරා ගන්න පුළුවන්, ඉවස ගන්න පුළුවන්. ඊළඟට ඔබට ඕනෑම උදෑසනක ඔබේ ඒ ආත්ම ශක්තිය තිබුණා නම් ඕනෑම අලුයමක ඔබට ඇහැරලා ඔබේ අභියෝගේ ජය ගන්න ඔබට මහන්සි වෙන්න පුළුවන්. ඕනෑම අවුවක වැස්සක ඉඳමින් ඔබට ඔබේ ජීවිතේ ජය ගන්න ගමන යන්නට පුළුවන්. ඒ බව සිහිපත් කරගන්න. ආත්ම ශක්තිය නැති කරගන්න එපා. ආත්ම ශක්තිය ඇති කරගන්න. එය ඔබේ ජීවිතයේ වටිනාම දේ බව තේරුම් ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.